ග්‍රාමීය පරිසර කොහොමද මේ මේ තියෙන්නේ කියලා අපිට බලන්න තියක් උමනා කිව්වා. ඒ නිසා මේ අපි ගමට ආවා මේ අපේ මිත්‍රෙක් එක්ක. මේ අපි ගොඩක් ආදර ගමේ අවදලි මිත්‍රේ ධර්මයයි මේ අයිබෝන් ධර්මයයි. ඔයා තමයි අපිට මේ ඉතිරිකල අපේ මේ කිට් එකේ අපි මේ පැත්ත අපිට අලුත් එක් විදිහට මේ පරිසරයේ විදිහට අවස්ථාන් දෙන්නේ ධර්මයයි. ඒ නිසා අපි මේ දිනාගෙම ආචාර්ය ධර්මයට ධර්මයෙන් පොයිගන්ගේ පාලම කියලා තමයි කියන්නේ කියන්නේ. ඒක සංඝාරා පාලම අදලා ඒකේ හේමක ඉරුවද හේමක පුරෝණ එකක් තමයි ඒක තියෙන්නේ. ඒක තමයි උත්තර රිය පොයි පාලම තමයි කියන්නේ ජනක් කියලා. ඊට අමතරව තියෙනවා බලංගොඩ මහානගරය ඇතුළේ ඉතුරු කළ දෙවිය. නවුත් තුන්දා කරමින් සමාජයක් විදිහට තමයි ඒක පොඩ්ඩක් බැහැ කියලා තමයි ඉතින් අපි හැම පොඩ්ඩක් බොන්නේ. ඒතර ඕගොල්ලෝ මේ කිතුල්
කතා පොඩි පොඩි කටගස්මකට නැත්නම් මේ පොඩි කට කැපිලා යන්න වගේ කියන එකක් තමයි සුදු කොට ගන්න. නේද? මේක මේ කපලා එහෙම දෙන්න ඕනේ. ඔව් ඒක කපලා. ඉතින් කපලා. කපලා. ආ රයිට්. සාමතුල මන්නේ පැඩිකක්. ආ. සම්බෝලයක් දෙන්නේ මේක තමයි. ආරණේවත් තමයි මන්නේ පැඩිකක් සම්බල දෙන්නේ. හරි. මන්නේ පැඩිකක් රාවට හදන්න. ගන්නුනේ සම්පත් වෙනවා. ආ. ආ. සාමාන්‍ය කිසිත්ක් කියලා ධානේ කට්ටිය මේ ඉස්සලාම දීලා තමයි අනිත් කට්ටිය දෙන්නේ. වල් කපන කෙනා ඉස්සලාම දීලා තමයි අනිත් කට්ටිය දෙන්නේ. ඒකේ මොනවාද දෙයක් ඒ කියන්නේ වකස් ටිකක් ඒක තමයි කියන්නේ ඉතින් විශ්වාසය ඉස්සලාම මල කපන කෙනාට තමයි වෙන්නේ. එන්න ඒක දීලා ඔය දීලාම දෙනවා. නෑ ඒක නෑ ඒ කිතුල් කිතුල් නිස්පාල් රා අනිස්පාදේ අදගෙන තියෙන පොඩි පොඩි සම්ප්‍රදායික කරුණු නේද? ඒක විශ්වාසයෙන් මොකද හිතන්නද කැලේ කිතුල්දාය අපිට පොල් ගානම් පේනවා අපේ ආශ්‍රයවා පොල්කත් කිතුල්දා තියෙන මේ කැලේ මේ අතේ අතර මේ අතුරු තුන විශ්වාසය තමයි නේද මම හිතන්නේ මේ ධර්මයයි එතන ඒක වෙන්නේ පිට එක තමයි විශ්වාසය මොනවද මේ අපි මේක නේ විතරයි